කුමන කාරණයක් මත වුවද මිනිසුන් මරා දැමීම, රුධිරේ හෙලීම, ඒ අපරාධවලට හවුල් වූ මිනිසුන්ගේ පසුපසත් ඒම වළක්වන්න බැහැ. ලෝකයේ සිටි දරුණුතම අපරාධකරුවන් අතර හිට්ලර් ඉන්නේ මුලින්ම. හිට්ලර් මිනිසුන් ලක්ෂ ගාණක් මැරූ අපරාධකරුවෙක්. උගන්ඩාවේ ඉඩි අමිනුත් එහෙමයි. මිනිමස් පවා ආහාරයට ගත් ම්ලේජ්ජයෙක් බව සඳහන්. ඉඩි අමින් මරණ මංචකේ ආසන්නේ දුක්විඳී අයෙක්. කිසිවෙකුටවත් අපරාධ වලින් සදා කාලිකවම ගැලපෙන්න බැහැ. පාස්කු ප්‍රහාරයත් එහෙමමයි. වසර 3කට පෙර ඉරිදාවක දේවස්ථාන 3ක් ඇතුලේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් 3 දෙනෙකු සියදි විනාශා ගත්තා. ඒ කොච්චි කඩේ කටුව පිටිය සහ මඩකලපුව සියොන්හිදී. මේ තැන්වල බොහෝ බැතිමතුන් හිටියේ පවුල් පිටින් අහිංසක පුංචි දරුවන්වත් තුරුළු කරගෙන. ඔවුන් මිය ගියෙත් ඒ තුරුළු කරගත් ආදරයත් එක්කමයි. ඉතිරි වුවන් අදත් දහදුක් විඳිනවා, හඬා වැටෙනවා. ඒ අතරම ප්‍රධාන හෝටල් 3ක් ඇතුළෙත් බෝම්බ පුපුරලා ගියා. ශැංග්‍රිලා, සිනමන්, කින්ස්බරි සහ ලැගුම් හලකත් මරාගෙන මැරෙන බෝම්බ පුපුරලා ගියා. මේ හැම එකක්ම මුස්ලිම් අන්තවාදී කල්ලියකට ලඟු වුණා, සීමා වුණා. අත්අඩංගුවටගත් සමහරුන්ට නිදහස ලැබුණා. පහළ තැනින් ගලාගිය ජලය අතර පොලිස්පති සහ ආරක්ෂක ලේකමුත් හිටියා. ඔවුන්ට නඩු පැවරුණා, පසුව නිදහස් වුණා. පුදුමේ කියන්නේ එදා ආරක්ෂක ඇමතිකම දැරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සුපුරුදු පරිදිම කිව්වේ මම දැනගෙන හිටියා නම් මෙහෙම වෙන්න දෙන්නේ නෑ කියලයි. ඒ වෙලාවේ කතෝලික සභාවේ නායකිනුත් හුදෙක්ම පැවතුන ආණ්ඩුවේ දුර්වලකමක් ලෙසම ඒ ඝාතනය ඊට ලඟු කළා. මේ ප්‍රහාරයේ සැබෑ වාසිය හිමි වුණේ එදා විපක්ෂයට, ඒ කියන්නේ අද බලයේ ඉන්න පිරිසට. එදා පැවති මෛත්‍රී රනිල් යහපාලන රජය මැතිවරණයේදී හෝදලම ගියා. පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අයගේ රුධිරය මතින් ජාතිවාදී එළියට ආවා. ඒකට හරියන්න සමහර මාධ්‍යත් ක්‍රියා කළා. ඒ සඳහා මුස්ලිම් වඳකොත්තු යට ඇඳුම් සාෆිගේ වද සැත්කම්ද කරලියට ආවා. අන්තිමට ඡන්ද පෙට්ටි පිරුණේ එදා විපක්ෂයේ සහ සමහර මාධ්‍ය ගොඩ නැගූ ජාතිවාදී ආගම්වාදී මුස්ලිම් විරෝධී ඡන්දවලින්. මුස්ලිම් දේවස්ථාන වැටලුවා, කඩු කිනිසි හොයන්නට වුණා. මුස්ලිම් අන්තවාදීන්ටත් වඩා ඉහලින් සමහර මාධ්‍ය ගොඩ නැගූ අන්තවාදය ගලාගෙන ගියා. පාස්කු අපරාධකරුවන්ව එල්ලනවා කියලා ආපු ආණ්ඩුව ඇත්තටම කරපු දෙයක් නැහැ. ඉතාම දුර්වල සාක්ෂි මත නඩු පවරනු ලැබූ බව කතෝලික සභාව අද චෝදනා කරනවා. මේ හුදෙක්ම දේශපාලන කුමන්ත්‍රණයක් බව අද කතෝලික සභාව පුන පුනා නගන චෝදනාවයි. සහරාල්ලා හුදෙක්ම බලල් අතක් පමණයි. බලල් අතේ අයිතිකරුවන් තාමත් ඉන්න බව කතෝලික සභාවේ ප්‍රධාන චෝදනාවක්. සැබෑ අපරාධකරුවන් ඇත්තටම අnder the carpet හෙවත් කාපට් එක යට තාම ඉන්නවා. අපේ රටේ දේශපාලනඥින්ගෙන් වැඩි පිරිසක් නින්දිතයි. බලය ගන්න ඕනම දෙයක් කරන ජාතියක්. නිර්මල බුදුදහම වුණත් ගම් පතුල් පලාගෙන මහ හයියෙන් ශබ්ද ඇහිගෙන නයි පොළොංගුත් එක්ක ඡන්ද පෙට්ටියට දාගන්න තරමටම අපේ දේශපාලනඥින් පසුගාමී වුණා. තමන්ගේ ගෙදර අයෙකුගේ කකුල් දෙක අස්සේ හරි කමක් නැහැ. තමන් මැරෙන්නේ නැතුව බෝම්බයක් පුපුරගෙන අනුකම්පාව දිනාගෙන බලය ගන්න එක සුළු වැඩක් මේ අපේ රටේ දේශපාලනඥින්ට. සමහර බෝම්බ පිපිරීම් අපේ රටේ එවන් බලය ලබා දුන් අවස්ථා ලෙසත් ඉතිහාසයේ සඳහන් වෙනවා. අපේ දේශපාලනය එහෙම තමයි. ඒ තරමටම දේශපාලනඥින්ගෙන් වැඩි පිරිසක් පහත්. අද රටම එක හඬින් යන්න කියද්දිත් දැන් අහිංසකින්ට වෙඩි තියන්න පටන් අරන්. අපට අද කියන්නේ නැත්තේ එකයි, අහිංසකින්ගේ රුධිරය අද යුක්තිය ඉල්ලලා කෑමොර දෙනවා. ඒ යුක්තිය මුස්ලිම් අන්තවාදයට එරෙහිව සීමා කරලා හංගල වැඩක් නැහැ. සමස්ත මුස්ලිම් ජාතියටම එරෙහිව ඒ හඬා වැටීම තල්ලු කරලා වැඩකුත් නැහැ. එහෙම කරන්න දැන් පුළුවන් කමකුත් නැහැ කියලා සිහිය තබා ගත යුතුයි. සෑම අපරාධයක් පිටුපසම අපේ දේශපාලනයේ ඇති බව අමතක කරන්න එපා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.